සමහරුන් සුපිරි වෙළඳසල් දානවා මත්පැන් බලපත්‍රයක් ලබා ගැනීමේම අරමුණේ. ඒ නිසාම අපිට සිද්ධ වුණා මේ තත්ත්වය යාවත් කාලෙන කියන්නේ ඉස්සරලා වර්ෂයකට මිලියන 1000ක පිරිවැටුමක් තියෙන සහ වර්ගඩි 3000කට වැඩි ඉඩක් තියෙන සැලකට සුපිරි වෙළඳසලකට පමණමයි මත්පැන් බලපත්‍රයක් ඉල්ලුම් කරන්න පුළුවන්කම තියෙන්නේ. මම මේ උදාහරණයක් ගත්තේ අපි හැම විටකම රාජ්‍ය ආදායම වැඩි කිරීම සහ මේ කටයුතු පිළිබඳ තියෙන උනන්දුව අවම කිරීම පැත්තේ ඉඳගෙන තමයි මේ නීති සම්පාදනය කරලා තියෙන්නේ. ඒ වගේම බලපත්‍ර ස්ථානයක් මාරු කිරීමේදී මෙතෙක් ගත්ත රුපියල් ලක්ෂය රුපියල් 250,000 දක්වා වැඩි කරලා තියෙනවා. ඒ වගේම අයදුම් පත්‍රයක් ලබා ගැනීමේ ගාස්තුව මෙතෙක් තිබුණේ රුපියල් 10,000යි ඒකත් රුපියල් 25,000ක් බවට අපි මේ නව ගැසට් එක මගින් පරිවර්තනය කරලා තියෙනවා. අවසානයේ ප්‍රාදේශීය ලේකම්තුමාගේ වාර්තාව, ප්‍රාදේශීය ලේකම්තුමා විසින් රැස් කරන අනිකුත් සමාජ සංවිධානවල එකඟතාවයේ වාර්තාව අනුමැතිය නැතුව කිසි විටකත් ලබා දෙන්නේ නැහැ. රාබී 4 කියන එක මිතුරන්ට දුන්නා කියන එකනේ. හැබැයි අපි අරුතෙන් බලපත්‍රයක් දෙනවා නම් රජයට ගන්නවා 1,50,00,000. මෙතෙක් කවදාවත් ඒ වය කළා නැහැ. අවුරුදු දෙකක් තුල අපි මේ අමාත්‍යංශයට ආපුවාම ජනාධිපතිතුමා මේ වගකීම් බාරගත්තාට පස්සේ 117කින් සිගරට් බොන එක මිනිස්සු අඩු කරලා තියෙනවා. හැබැයි ආදායම 2022දී බිලියන 104.9යි 2023දී බිලියන 110යි. ආදායම 106කින් අපි වර්ධනය කරගෙන තියෙනවා. ඒ නිසා මේ යුගය නොලැබුණ බදු අය කර ගැනීමට, අලුතෙන් මේ ආදායම් වැඩි කර ගැනීමට සහ ඒවා කළමනාකරණය කිරීමට වඩාත්ම වැඩි වෙහෙස සහ ක්‍රම යොදපු කාලය හැටියට අපි ප්‍රකාශ කළොත් මං හිතන්නේ ඒකට කවුරුත් තර්ක කරන එකක් නෑ කියලා මම කල්පනා කරනවා.